ඇහෙත් එක්ක ගියා. හැබැයි ඕගොල්ලෝ දන්නවනේ එක එක ඇන්ටිබයොටික්ස් බිව්වහම අපේ ඇඟට හොඳ නැහැ කියලා දීර්ඝකාලීන. ඉතින් මේ ඇවිල්ලා කුස්සියේ තියෙන බඩු වලින් ඇන්ටිබයොටික්ස් එකක් හදාගන්න හැටි. ඉතින් මේ ප්‍රතිජීවක කිසිම හානියක් නැහැ. ගත්තේ ලුණු ගෙඩියයි ඊළඟට සුදු ලුණු ටිකයි. ඊළඟට මම මේක මෙහෙම චප්ප කළා. මේකට මී පැණි ටිකකුත් දානවා. මී පැණිත් මේස හැඳි 4-5ක් දාලා මේක ඊළඟට ඉතුරු වෙන හොඳට අඹරලා චප්ප කරලා ගත්තාම මේක තියාගෙන ජෑම් බෝතල එක හරි දාගෙන සැරෙන් සැරේ දවස ගානේ හැඳ හැඳ දිව්වත් පාඩු නෑ. ඉතින් මේවා කිසිම ඇඟට හානියක් නැති කුස්සිය අපි භාවිතා කරන හොඳ ද්‍රව්‍ය වලින් හදන ප්‍රතිජීවක. ඉතින් මේවා බැක්ටීරියා දිලීර නාශක මේ ගුණ ඔක්කොම තියෙන සරල අද්දුටු අද්බෙහෙත්.